ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව තීරණ ගැනීම සඳහා මැතිවරණ කොමිසම හෙට දින රැස්වීමට නියමිතව තිබෙනවා. එය අනුව මෙම සතිය ඇතුළත ජනාධිපතිවරණයට දින නියම කෙරෙනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ. මේ අතර ප්‍රජා උපදේශන කමිටු රැස්වීමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ෆෙඩරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින්. 2024 ජනාධිපති වරණේ පැවැත්වීමේ දින නියම කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම හෙට දිනේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සතිය ඇතුළත බොහෝ දුරට එළැඹෙන සිකුරාදා වන විට ජනාධිපති වරණයට දින නියම කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර අල්ලස් දූෂණ දාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද මැතිවරණ කොමිසම හමුවට ගොස් තිබෙනවා. ජනාධිපති වරණය පිළිබඳ ඡන්ද විමසීම් දැන්වීම මේ සතියේ අවසානයට පෙර නිකුත් කිරීමට විධිවිධාන යොදා තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා අද 2024 ජනාධිපතිවරණය පිළිබඳ ඡන්ද විමසීම් දැන්වීම මේ සතිය අවසානයට පෙර නිකුත් කිරීමට අපි අවශ්‍ය කටයුතු විධිවිධාන යොදාගෙන යනවා. ඒ වගේම ඡන්ද විමසීමට අදාළ වෙන මූලික කටයුතු මේ වන විට මැතිවරණ මහලිකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අපේ මැතිවරණ කාර්යාලවල දැන්ටත් ආරම්භ කරලා ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපි ගැසට් නිවේදනය පළ කිරීමෙන් පසුව අනිකුත් කටයුතු වේගවත්ව කරගෙන යන්න අදහස් කරනවා. දැන්ටත් අපි බිලියන 10ක මුදල ඇස්තිමේන්තු කරේ 2023 වසරේ. මේ වන විට තවදුරටත් මේ උද්ධමනය සහ අනිකුත් කටයුතු නිසා වියදම් වැඩි වෙලා තියෙනවා. නමුත් කෙසේ හෝ අපි මේ බිලියන 10 තුළ මේ සියලු කටයුතු ආවරණය කරගන්න අදහස් කරනවා. මේ වන විට පොලිස් උපතිවරයාට අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එතුමා මං හිතන්නේ ඒ විදිහ අතුරු තහනමක් යෙදලා තියෙනවා නම් මේ කටයුතු කරගෙන යාම සඳහා වැඩබලන පොලිස්පතිවරයෙක් ඉදිරියේදී පත් කරයි. ඒ අනුව අපිට ඒ පත් කරන පොලිස්පතිවරයා සමග අදාළ කටයුතු කරගෙන යනවා. මේ අතර ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. ඒ පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් මං හිතන්නේ මේක මේ රටේ රාජ්‍ය අංශයට විශේෂම දේශපාලන අධිකාරියට ලබා දෙන පැහැදිලි පණිවිඩයක්. මේ රටේ ජනතාවගේ මුදල් භාවිතා කරමින් කරන සංවර්ධන ක්‍රියාපියාපුති හරහා දේශපාලන පක්ෂවලට අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන්නට භාවිතා කරන්නට තියෙන ඉඩකඩ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වෙනකොට අහුරලා තියෙනවා. ඒ පත් කරන අය දේශපාලනයෙන් තොර අය බවට ඔවුන්ට සහතිකයක් දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරි මේ උපදේශක කමිටු පත් කරන්නේ රාජ්‍ය නිලධාරීන් මේ කටයුතු සඳහා සුදුසුකම් ඔවුන්ට නැද්ද? ඔවුන්ට මේ නිලධාරීන් මේවා ක්‍රියාත්මක කරගන්න බැරිද? ඒ නිසාද දේශන කමිටු හරහා දේශපාලනඥයින් පත් කරන්න උත්සාහ කරන්නේ? මේ කාරණා පිළිබඳව අධිකරණයේ දැඩි අවධානය සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.